वेल थॉट आउट डिजाइन मेगा। वेलकम केला ओगोलोंग आदत पीली करना रेट टेक यूट्यूब चैनल लेकर सिंगल एंड टेक सिंपल विधि रखी रहते चैनल लेकर इतिंग आदत अभी केला लेती है ना अलूट में प्रोडक्ट का लंका वाटर बहापु अलूट में प्रोडक्ट का लोक रिलीज कर पु अलूट में प्रोडक्ट का अनबॉक्स कराने रिव्यू कराने फर्स्ट इंप्रेशन लेकर ओगोलोंग देन आदत अभी रिव्यू कर रहे प्रोडक्ट का तमाई एजूस लगे एजूस की ना अजूस की ना एजूस लगे एक ओलोंगे जेन बुक पर पूरे अलूट में सामाजिक या देदास बीसी एक Zen Book 40 හරි මේ ලැප්ටොප් ලයින් අප් එක ඕගොල්ලෝ නොදන්න අලුත් ලයින් අප් එකක් නෙමෙයි Zen Book කිව්වම ඕන කෙනෙක් දන්නවා Asus ලගේ ෆ්ලැග්ෂිප් ලැප්ටොප් ලයින් අප් එක. ඉතින් මේකේ 2021 කේ අලුත්ම සමාජිකය තමයි මේ අපි අරන් ඇවිල්ලා තියෙන්නේ Asus Zen Book 14. මේක 14 inch ලැප්ටොප් එකක්. අපි ඉස්සෙල්ලාම පෙට්ටිය ඇතුළට යන්න කලින් ස්පෙસિෆිකේෂන්ස් ටික සරපට 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 ගාලා කියාගෙන යන් ස්පෙસિෆිකේෂන්ස් තියනවාද? හරි මේ තියෙන මුලින්ම අපිට අද ඇවිල්ලා තියෙන ලැප්ටොප් එකේ කලර් වර්ෂන් එක තමයි පයින් ග්‍රේ කියන වර්ෂන් එක. මේකේ කලර් වර්ෂන්ස් දෙකක් එනවා පයින් ග්‍රේ ලිලාක් මිස්ට් කියලා තව කලර් එකක් එනවා. ඒක අද අපිට ඇවිල්ලා තියෙන පයින් ග්‍රේ වර්ෂන් එක 14 inch screen එකක 14 inch වගේ මේක 13 inch වෙනවා screen එක. Intel i7 11th gen processor එකක් එක්ක මෙන්න මේ ලැප්ටොප් එක එන්නේ ගිය සැරේ කාලේ 10 මේ සැරේ 11 1TB SSD ඔයගොල්ලන්ට variant තියන ගන්න පුළුවන්. තවතාව මොනවද? RAM එක 16GB 32 වෙනකන් upgrade කරන්න පුළුවන්. Connectivity තව මොනවද? ඔන්න ඔය ටික තමයි මේ ලැප්ටොප් එකේ specifications ටික. වැඩි කතාවක් ඕනේ. අපි දැන් යන් කෙලින්ම පෙට්ටිය ඇතුළට මොනවද පෙට්ටිය ඇතුළ හැංගිලා තියෙන්නේ කියලා බලන්න. चार्जिंग ब्रिक के काई, चार्जिंग ब्रिक के काई दिए ना, ठीक है, बॉक्स दिए ना बॉक्स का दिए, ठीक है, ये पेटी है, කවර් එකක් හොඳ ඇඩිෂන් එකක් අපේ ලැප්ටොප් එකේ හිරෙන්න නැති වෙන්න යන තැන් වල දාන්න ලස්සන කවර් එකක් එවලා තියෙනවා ASUS එකෙන් කවර් එකක් තියාගමු ලස්සන අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් ලැප්ටොප් එක පාවිච්චි කරන්නත් කලින් මේ ලැප්ටොප් එකට ආසයි කියලා අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක හරි ඔකේ පැත්තෙන් ගියාම මේන් ඩිවයිස් එක මොනවද මේගොල්ලෝ කියලා තියෙන්නේ eye calibration transfer mode my Asus fast face recognition IR camera four side nanotech display okay ekollonge key points tika ekollo apita evala tiyenawa issarain gahala monawada laptop ekata stand out kara points tika kiyala even me tika api balamu issena api टचस्क्रीन या किन्नी टचस्क्रीन ये तो लैपटॉप की टचस्क्रीन है आ
ඒක දැක්කද මේ ලැප්ටොප් එක උස්සනකොට ඔයගොල්ලෝ මතකද පෙට්ටියේ පෙට්ටියේ ලැප්ටොප් එක උස්සනකොට පොඩි ඉෆෙක්ට් එකක් දීලා තිබ්බා එන්න ඒ ඉෆෙක්ට් එකම අපිට මෙන්න මේ ලැප්ටොප් එකේ ෆ්ලිප් එක ඩිස්ප්ලේ එක උස්සනකොට එන්න ඒ ඉෆෙක්ට් එකම එනවා ලැප්ටොප් එකේ කීබෝඩ් එක පොඩ්ඩක් ඉස්සෙනවා ස්ක්‍රීන් එක උස්සද්දි ඉතින් මේව ස්ක්‍රීන් එක උස්සන එකෙන් ලැප්ටොප් එකට වාසි 3ක් තියෙනවා පළවෙනි වාසිය තමයි අපිට මේ ටයිපින් ඇන්ගල් එක අපේ අත් තියෙන්නේ මෙහෙම ස්වභාවිකව අත් පිළිකලා තියෙන්නේ චුට්ටක් ස්ලෝප් එකට ඒ කියන්නේ ස්ලෝප් එකට හරියන විදිහට ඒක ටයිපින් ඇන්ගල් එක ස්වභාවිකව අත් පිළිකලා තියෙන විදිහට ටයිපින් ඇන්ගල් එක ලස්සන නැහැ දෙක මේකේ සවුන්ඩ්ස් තියෙන්නේ යටි ඔව් සවුන්ඩ්ස් තියෙන්නේ මෙන්න මෙතන ස්පීකර් ගිල්ස් එක තියෙන්නේ ඊඩියෝ ස්පීකර් ගිල්ස් එකක් එනවා ඉතින් මේ ස්පීකර් ගිල් දෙක ඉන්ටරප්ට් වෙන්නේ නැතුව අපිට ලස්සන සවුන්ඩ් එකක් එන්නත් මේක විසුනාම ලේසි තුන්වෙනි එක තමයි මේකේ කූලින් පර්ෆෝමන්ස් වලට ෆෑන් එකේ ෆෑන් ග්‍රිල්ස් තියෙන්නේ මෙන්න මෙතන ඒ ෆෑන් ග්‍රිල්ස් කවර් වෙන්නේ නැති විදිහට ලස්සනට ඉස්සිලා තිබ්බහම ඒක එයාර් ෆ්ලෝ එක ලැප්ටොප් එක ඇතුළට ගන්න පුළුවන් විදිහ තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ වෙල් තෝට් අවුට් ඩිසයින් එකක් වෙල් තෝට් අවුට් ඩිසයින් එකක් ලැප්ටොප් එක ඔන් කරන්න කලින් ලැප්ටොප් එකේ එළියේ තියෙන වීඩියෝ ටික අපි ටිකක් බලලා ඉමු මේකේ කනෙක්ටිවිටි මුලින්ම කනෙක්ටිවිටි බලුවොත් අපිට මේ වැත්තෙන් එනවා ෆුල් සයිස් HDMI පෝට් එකක් ගොඩක්ම ලේසි ප්‍රොජෙක්ටර් වලට එක්ස්ටර්නල් ස්ක්‍රීන් එකකට දෙන්න කෙනෙක් ෆුල් HDMI පෝට් එකක් එනවා Type C පෝට් එකක් එනවා ඒ වගේම Type C වගේම USB 3.0 පෝට් එකකුයි 3.5 mm ඔඩියෝ පෝට් එකකුයි mini SD කාඩ් ස්ලොට් එකකුයි ඉතින් කනෙක්ටිවිටි අතින් මේ වගේ පොඩි ලැප්ටොප් එකකට තියෙන්න ඕනේ හැම කනෙක්ටිවිටි එකක්ම මේකේ තියෙනවා මොකද අපි මේකට මේ රේන්ජ් එකේ ඉන්න Apple ලැප්ටොප් එකකට කම්පයර් කරොත් Apple AI එකේ ඉන්නේ කනෙක්ටිවිටි Type C ports දෙකක් විතරයි චාර්ජ් කරන්නයි USB ගහන්නයි ඔක්කොම normal USB පාවිච්චි කරන අයට එක ගහන්න කන්වර්ටර් එකක් එන්න වා ගන්නත් උනේ ලොකු මෙස් එකක් නමුත් මේ ලැප්ටොප් එකේ කනෙක්ටිවිටි අතින් තියෙන්න ඕනේ හැම කනෙක්ටිවිටි එකක්ම තියෙනවා මේ සයිස් ලැප්ටොප් එකකට අපි කම්පියුටර් ඔන් කරලා බලමු ඒකේ පර්ෆෝමන්ස් කොහොමද කියලා අපි ලැප්ටොප් එක ඔන් කරා දැන් අපි බලමු මේකේ එන මේන්ම ඇට්‍රැක්ෂන් එකක් තමයි මේ ස්ක්‍රීන් පෑඩ් කියන එක. ඒගොල්ලෝ ගිය සැරේ වර්ෂන් එකට වඩා ස්ක්‍රීන් පෑඩ් දෙක අප්ග්‍රේඩ් කරලා තියෙනවා ස්ක්‍රීන් පෑඩ් 2.0 වර්ෂන් එකට. ඉතින් මේකේ ගොඩක් ෆන්ක්ෂනැලිටි එනවා මේන් ස්ක්‍රීන් එකට අමතරව ටච් පෑඩ් එකක් ස්ක්‍රීන් එකක් කරලා ඒගොල්ලෝ එනවා දිනවා. ඒකේ ඒගොල්ලෝ දීලා තියෙන විදිහට හෑන්ඩ් රයිටින්, නම්බර් පෑඩ් එක, ඒ කියන්නේ නම්බර් කීස් ටික මේකේ සපෝට් කරන්නේ. එතකොට ක්වික් කී, ඩොක් එක්ස්පර්ට් ෂීට් එක්ස්පර්ට්, ස්ලයිඩ් එක්ස්පර්ට් කියලා ගොඩක් ෆීචර්ස් තියෙනවා මෙන්න මේ ස්ක්‍රීන් පෑඩ් එකේ. අපි මේ ස්ක්‍රීන් පෑඩ් එකේ මේක ගලවලා බලමු. කොහොමද ස්ක්‍රීන් එක පේන්නේ කියලා. ඉතින් මේ ස්ක්‍රීන් පෑඩ් එකෙන් ගන්න පුළුවන් ෆන්ක්ෂනැලිටි ගොඩයි. මම ඒ ෆන්ක්ෂනැලිටි ටිකක් කෙටියෙන් විස්තර කරොත් මේ ස්ක්‍රීන් පෑඩ් එක අපිට යූස් කරන්න පුළුවන් ඕනේ ඇප් එකක් මේ ස්ක්‍රීන් පෑඩ් එකේ රන් වෙන විදිය. ඒ කියන්නේ අපිට ෆිල්ම් එකක් බල බල ඉන්න ගමන් කැල්කියුලේටරේ යූස් කරන්න ඕනේ. කැල්කියුලේටරේ මෙන්න මේ ස්ක්‍රීන් පෑඩ් එකට දාලා යූස් කරන්න පුළුවන්. අපිට ඕනේ වෙලාවක මේකේ මේන් ස්ක්‍රීන් එකේ ඉඳන් ස්ක්‍රීන් පෑඩ් එකට ඇප්ස් ඇදලා ගන්න පුළුවන්. ස්ක්‍රීන් පෑඩ් එකේ ඉඳන් මේන් ස්ක්‍රීන් එකට ඇප් ඇදලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ස්ක්‍රීන් පෑඩ් එකේ ටච් පෑඩ් එකට මාරු වෙන්න ඕන නම් එක බටන් එකකින් එක කී එක එක ටච් එකකින් ඒක කරගන්න පුළුවන්. එතකොට ස්ක්‍රීන් එක සම්පූර්ණ ඕෆ් වෙලා අපිට normal ටච් පෑඩ් එකක් ඇතුළේ ස්ක්‍රීන් පෑඩ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ෆන්ක්ෂනැලිටිස් ගොඩාක් තියෙන ෆැන්සි ෆීචර් එකක් තමයි ඉතින් මේ ස්ක්‍රීන් පෑඩ් එක කියන්නේ. සාමාන්‍ය ටච් පෑඩ් එකක් යූස් කරලා තියෙන කෙනෙකුට මේ ස්ක්‍රීන් පෑඩ් එකට හුරු වෙන ටිකක් කල් ගියාට මේකට හුරු වුණාට පස්සේ මාරම ලේසි මේ කම්පියුටරේ මල්ටි ෆන්ක්ෂනල් වැඩ කරන්නේ. මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ PC එක හදලා තියෙන්නේ තන තන ගෙනියන්න. ඕගොල්ලන්ට බැලිට ගෙනියන්න, ඕගොල්ලන්ට ක්ලාස් එකට ගෙනියන්න. ඒ වගේ පෝටබිලිටි සඳහා තමයි මේ ලැප්ටොප් එක හදලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ෆීචර්ස් උත් එක්ක කනෙක්ටිවිටි ඔක්කොම ෆීචර්ස් උත් එක්ක ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා මේ ලැප්ටොප් එක බොහොම ලයිට්, බොහොම බර අඩු ලැප්ටොප් එකක් හැදින් නිර්මාණය කරන්න. හරි බර කිව්වොත් කිලෝ 1.19යි මේ ලැප්ටොප් එකේ බර. ලැප්ටොප් එක වහලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ ලැප්ටොප් එක බොහොම තින් ලැප්ටොප් එකක්. බොහොම තින්, බොහොම ලයිට් ලැප්ටොප් එකක්. මේකේ වයිඩස්ම පොයින්ට් එක, ඒ කියන්නේ පළල්ම පොයින්ට් එකේ පළල මිලිමීටර් 16ක් විතර තමයි වෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 1.6ක් විතර වෙන්නේ. ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක ගත්තාම අපිට එන්නේ ලස්සන 1080p ඩිස්ප්ලේ එකක්. ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක
සියයට 92ක්. ඒ කියන්නේ බොහොම thin bezels එක ලස්සන elegant screen එකක් තමයි මේක එන්නේ. ලැප්ටොප් එකේ උඩින් එනවා කැමරාව. මේ කැමරාව බොහොම වැදගත් කැමරාවක්. මොකද මේක infrared කැමරාවක්. infrared කැමරාවෙන් අපේ මූණ අපේ ෆෝන්ස් වල තියෙනවා වගේ security ID එක අපිට අපේ මූණ සෙට් කරන්න බලන අපේ face detect කරලා අපේ face ID එක ලැප්ටොප් එකට දාගත්තාම අපේ data secure කරන්න කාටවත් පාවිච්චි කරන්න බැරි විදිහට data secure කරන්න පුළුවන් මෙන්න මේ infrared කැමරා එකෙන් අපේ face ID එක යොදාගෙන. මේ keyboard එක ගැන කතා කරමු. මේ keyboard එක टाइप करना लैपटॉप पे का कीबोर्ड देखा का टाइप करना मारा सेटिस्फाइंग कीबोर्ड देखा मुझे तो वो लोग जानना लैपटॉप वाला कीबोर्ड्स गोड़ा ट्रैवल लेकर आडू इतना गोड़ा आप इतने कीज ओबन कोटा තියෙනා කීස් වැරදෙන්න තියෙන සම්භාවිතාව එතකොට කී එක ඔබන එකේ ෆීලිං එක නැහැ. නමුත් මේ ලැප්ටොප් එක ගොඩක් පොඩි වුණත් ඒගොල්ලෝ මැනේජ් කරලා තිනවා මේ කීස් වල ට්‍රැවල් එක එබෙන ගතිය සෑහෙන වැඩියෙන් තියාගන්න. ඉතින් මේක ටයිප් කරනකොට ඕගොල්ලොන්ට කොයි වෙලාවෙත් මහන්සියක් දැනෙන එකක් නැහැ. ඕගොල්ලෝ අර ස්ක්‍රීන් එක බලාගෙන ටයිප් කරන කෙනෙක් නම් ඕගොල්ලොන්ට කීස් හොයාගන්න කිසිම අපහසුාවක් දැනෙන එකක් නැහැ. සෑහෙන සැටිස්ෆයිසිං කීබෝඩ් එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ කීබෝඩ් එක ෆුල් කීබෝඩ් එකක් නෙමෙයි. ඕගොල්ලොන්ට මේ කීබෝඩ් එකේ නම්බර් පෑඩ් එක දකින්න හම්බෙන්නේ නැහැ. මේ වගේ පොඩි කම්පියුටර් එකකට විශේෂයෙන් 14 ඉන්ච් කම්පියුටර් එකකට නම්බර් පෑඩ් එකක් දාලා කීබෝඩ් එකක් දවන්න බෑ. ඒකට වර්ක් රවුන්ඩ් එකක් හැදියට ඒගොල්ලෝ අපිට මේ ස්ක්‍රීන් පෑඩ් එක නම්බර් පෑඩ් එක ෆෝන් වෙලාවක ඔන් කරගන්න පුළුවන් විදිහට ස්පෙෂල් ෆීචර් එකක් දීලා තියෙනවා. එතකොට අපිට ටයිප් කරන ගමන් නම්බර්ස් ගන්න ඕන. එහෙනම් නම්බර්ස් ටික ටච් පෑඩ් එකෙන් අපිට ටයිප් කරන්න පුළුවන්. හරි. දැන් අපි යන්නේ මේකේ සවුන්ඩ්ස් වලට. හැමදාම වගේ Zenbook line up එකේ සවුන්ඩ්ස් එන්නේ Harman Kardon එක. ඉතින් Harman Kardon සවුන්ඩ්ස් කියවම ඔයගොල්ලන්ට වෙන අටුවා ටිකක් ටිප්පනි කරන්නේ නැහැ. අපි කෙලින්ම සවුන්ඩ්ස් කියලා අහලා බලමු කොහොමද මේකේ සවුන්ඩ් ටෙක්නොලොජිස් කියලා. කලින් මන්නේ මව තඳුරන්නේ මේව මන්නේ මේකලේ මොනාද ඔ මන් තමයි කලේ ඔළුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ මගේ අස්සකට නෑ උෙති සමාවකට නෑ උෙති කඳු පරද වතුන්නේ නෑ බල්ල පුරදී එක වර මගේ වගේ ඇවිදින්නේ කොහෙ බැස්ස කඳු පිටින් හොදන් එන්න නා කපන්න වැස්ස වගේ ඔ මන් වෙනස් තියන්න වතුන් බක් කැස්සිනේ අකිස්සේ ස්මෝක් අපිස්සුවක් පුරන හිට සුකාස තුද මාස දිසි බැස්ම එලි සමය සමනි මට බැස්ම Sounds. Sounds ने कथा कर रो मेक गुडाक लाउड साउंड्स ने तू आटा सहन डिटेल्ड साउंड्स हाइज लोस तो कोटा मिड्स ओके मत फट डिटेल साउंड्स तमाई मेरे लैपटॉप पे के इन्हें वो गोल फिल्म में क्या हम बाल ना ये फिल्म में के होने में एक्सपीरियंस एक गाने पुरवान देखा थिंग्स टीलो साउंड्स Harman Kardon साउंड्स ना वो गोल मेरे लैपटॉप पे ना एक का यदि मंगोल इसलिए मे लैपटॉप के लिए प्रधान अरमुन पोर्टबिलिटी तन गेनियन पूर्व तन गेनियन मे के वेदगात मध्य तमाइ बैटरी लाइफ बैटरी लाइफ पाय दौल क्रिकेट होगा मे लैपटॉपी दवसा किसी अवलाकोट मे लैपटॉप के हार्ड यूज करना पूर्वा इलाट मे ग्राफिक्स कथा करो मे के NVIDIA GeForce MX 450 डिस्प्ले जीबी smoothly සාමාන්‍යයෙන් Adobe package එක පාවිච්චි කරගෙන ගේම් එකක් ගහගන්න එතකොට ෆිල්ම් එකක් බලා ගන්න හොඳටම ප්‍රමාණවත් smooth graphics මේ ලැප්ටොප් එකත් එක්ක ඕගොල්ලන්ට එනවා. ඒ වගේම මේ ලැප්ටොප් එකේ තව තියෙන විශේෂ ෆීචර් එකක් තමයි මේකේ noise canceling කියන ෆීචර් එක. මේ ටිකේ හැමෝම කොරෝනා කොවිඩ් සීන් එකත් එක්ක ගෙවල් වල ඉඳන් තමයි වැඩ කරන්නේ. ඉතින් ගෙවල් වල ඉඳන් වැඩ කරද්දී අපිට ඔෆිස් එන්වයරන්මන්ට් එකක් නැහැ. ගොඩක් වෙලාවට බල්ලෝ ගුරුනවා ළමයි කෑ ගහනවා, වයිෆ් කෑ ගහනවා. ඒ වගේ ගොඩාක් ඩිස්ටර්බන්ස් තියෙනවා අපි වැඩ කරන එන්වයරන්මන්ට් එකේ. ඉතින් ඔයගොල්ලෝ ඒ එන්වයරන්මන්ට් එකේ ඉඳගෙන වීඩියෝ කොන්ෆරන්ස් එකක් කරනවා නම්, ඔඩියෝ කොන්ෆරන්ස් එකක් කරනවා නම්, කාට හරි මේකෙන් කෝල් එකක් ගන්නවා නම්, මේකේ තියෙනවා නොයිස් කැන්සලේෂන් ෆීචර් එකක්. මේ නොයිස් කැන්සලේෂන් ෆීචර් එකෙන් ඔයගොල්ලෝ හඬ ඩිටෙක්ට් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ශබ්ද ඔක්කොම කැන්සල් කරනවා. එතකොට ඕගොල්ලන්ට තමුන් ඔෆිස් එක, තමුන් ඔෆිස් එකේ ඉන්නවා වගේ කාට හරි කෝල් එකක් ගන්නකොට, කාට හරි කාට එකක් කන්ෆරන්ස් එකක් කරනකොට, ඔෆිස් එකේ ඉන්න ඔෆිස් එන්වයරන්මන්ට් එකේ ඉන්නවා වගේ ඕගොල්ලන්ට කෝල් එකක් ගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන නොයිස් කෝල් එකේ එහා පැත්තේ ඉන්න මිනිහට ඇහෙන්නේ නැති වෙන විදිහට. අනිත් එක තමයි මේ ලැප්ටොප් එකේ ඩියුරබිලිටි එක. මේක තන තන ගෙනියන්න හදලා තියෙන ලැප්ටොප් එකක් කියලා මම කිව්වා. ඉතින් මේක US military grade ඩියුරබිලිටි එකක් ඒගොල්ලෝ ගැරන්ටි කරනවා.
ඉතින් එන්න ඒ ෆීචර්ස් තමයි Asus ලගේ ZenBook 14 අලුත් ජෙනරේෂන් එකේ තියෙන ෆීචර්ස්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක බොහොම ස්ලීක්, user friendly, ගෙනියන්න පුළුවන්, portable, functionality ගොඩක් තියෙන, screen pad එකේ functionality ගොඩක් තියෙන බොහොම user friendly laptop එකක්. ඔයගොල්ලන්ට මේ laptop එක i7 i5 version වලින් ගන්න පුළුවන් 16GB වෙනකන් RAM එක upgrade කරන්න පුළුවන් 1TB NVMe SSD එකක් එක්ක ඔයගොල්ලන්ට මේ ලැප් එක එන්නේ මම links ඔක්කොම පහලා දාන්නම් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මේ ලැප් එක කීයක් වෙනවද ඔයගොල්ලෝ ලැප් එකක් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවනම් මේ ලැප් එක consider කරලා බලන්න පුළුවන් recommend කරන්න පුළුවන් ලැප් එකක්ද අනිවාර්යෙන් ඔව් හොඳ performance තියෙන හොඳ functionality එකක් තියෙන හොඳ features තියෙන හොඳ laptop එකක් Asus ZenBook 14 අලුත් generation එක. ඉතින් අද අපි ZenBook එකේ review එක එන්නේ එහෙම අවසන් කරනවා. ආයේ ZenBook එකක් එක්කම වෙනස් ZenBook එකක් එක්ක ඊළඟ episode එකේ හම් වෙනකන් single and tech simple විදිහට කියලා දෙන Red Tech channel එකෙන් අද සමු ගන්නවා. ගිහින් එන්නම්. Bye.